ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරෝධායනයට අදාළව සිදු කරනු ලබන මෙහෙයුම් අකණ්ඩව තවදුරටත් සිදු කරනු ලබනවා. පසුගිය පැය 24 කාලය තුළ පුද්ගලයන් 1356 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ පසුගිය වර්ෂයේ මාර්තු මාස 18 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී පැය 24 කාලයක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ඊයේ දිනේදී. එය 1356ක් පමණ වෙනවා. සංචාරන සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයක මෙතරම් පිරිසක් අත්අඩංගුවට ගැනීම කනගාටුදායක තත්වයක්. සංචාරන සීමා කඩ කරමින් පුද්ගලයන් ගමන් කරන බව පෙනෙනවා. ඒ වගේම මේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව නමුත් සත්‍ය වශයෙන්ම ගමන් කළ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි වන්නට පුළුවන්. මේ අයගෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මාතලේ මහනුවර සහ කුලියාපිටිය ප්‍රදේශවලින්. ඒ වගේම අදාළ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 33,949ක් පමණ වෙනවා. මෙයින් 33,000කට පමණ මේ වන විටත් නඩු පවරා තිබෙනවා. ඉතිරි අයට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට සහ බස්නාහිර පළාත තුළට ඇතුළු වන ස්ථානවලදී මාර්ග බාධක යොදා පුද්ගලයන් පරීක්ෂා කර තිබෙනවා. ඊයේ දිනේදී 5,333 දෙනෙක් ඒ ආකාරයට පරීක්ෂා කර තිබෙන අතර නීති විරෝධී ලෙස පළාත් මායිම් හරහා යාමට පැමිණි පුද්ගලයන් 56 දෙනෙක් ආපසු හරවා යවා තිබෙනවා. තවදුරටත් මේ සංචරණ රීතීන් මේ ආකාරයටම මේ ඉදිරි දින කීපය තුළත් ක්‍රියාත්මක වෙනවා ලබන 21 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා ඔබ නිවසටම වී රැඳී සිටීම අනිවාර්ය වෙනවා. එමෙන්ම නීති විරෝධී ආකාරයට පුද්ගල එකතු වීම, ඒ වගේම සාද සම්භාෂණ පැවැත්වීම සපුරා තහනම්, එවැනි ක්‍රියා සිදු කරනවා නම් ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ නිලධාරීන් යොදවා වැටලීම් කරන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඔබට යම් තොරතුරක් තියෙනවා නම් ඒ සම්බන්ධව ළඟමැති පොලිස් ස්ථානයට හෝ 119ට දැනුම් දෙන්න ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සියලුම පොලිස් ස්ථානාධිපති වරුන් වෙත දැනුම් දී තිබෙනවා. තවදුරටත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා බැලීමට, ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කිරීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොදවන ලෙසට. ඒ වගේම පෙරේදා අලුයම් කාලයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළා ආරක්ෂක බලකායේද සහාය ඇතිව හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220ක් වැලිගම ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී සැක්කරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සිද්ධියට අදාළව ප්‍රධාන බෝට්ටුවේ සිටි 6 දෙනෙක්, කුඩා බෝට්ටුවේ සිටි 3 දෙනෙක් සහ ගොඩබිමදී තවත් 3 දෙනෙක් ලෙස මෙසේ 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අත්අඩංගුවටගත් සැකකරුවන් ඊයේ දින මාතර මහේත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේදී රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම නියමිතයි. ඊට අමතරව මෙම සැකකරුවන් 11 දෙනාට අමතරව ඊයේ රාත්‍රියේදී තවත් සැකකරුවන් 2 දෙනෙක් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ විසින් දික්වැල්ල සහ කෝට්ටිගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ප්‍රධාන ධීවර යාත්‍රාව මුහුදු ගමන් යාමට පහසුකම් සැලසීම, ඒ වගේම ඊට අදාළ යාත්‍රාවේ සමාජිකයින් බඳවා ගැනීම, ඒ වගේම මෙම මද්‍රව්‍ය ජාවාරමට අනුබල දීම කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් 2 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ද අද දිනේදී මාතර අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා අන්තරාදායක ඖෂධ පිළිබඳ ආරක්ෂා පනත යටතේ. ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 13ක් පමණ වෙනවා. එමෙන්ම මේ සිද්ධියේදී මෙම වැටලීමට අදාළව විමර්ශන කිරීමේදී විදේශීය රටක සිටින පුද්ගලයෙකු මේ මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන බවට තොරතුරු ලැබී තිබුණා. ඒ සම්බන්ධ දත්ත, ඒ වගේම අනිකුත් සියලු සන්නිවේදන කටයුතු විශ්ලේෂණය කිරීමේදී මේ වන විට පෙනී ගොස් තිබෙනවා. එම තැනැත්තා දැනට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල සිටින බවට සැක කරන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති පුද්ගලයා බවට. තවදුරටත් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ
මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා. මේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ආධාර අනුබල දීමට අදාළව ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි. තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබුවා. ඒ වගේම එහි කපිතාන්වරයා ඊයේ අත්අඩංගුවටගෙන අධිකාරියට ඉදිරිපත් කරනු ලැබුවා. කෙසේ වෙතත් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මේ වන විට ප්‍රකාශ 32කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරමින් සටහන් කර තිබෙනවා. ඒ වගේම අදාළ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ සටහන් කරමින් පවතිනවා. විශේෂයෙන්ම එම කාර්ය මණ්ඩලයේ බහුතරයක් චීන ජාතිකයින් නිසා භාෂා පරිවර්තකයෙකු මගින් එම ප්‍රකාශ සටහන් කරමින් පවතින්නේ. එමෙන්ම මෙම නැවෙහි වොයිස් ඩේටා රෙකෝඩ් එහෙම නැත්නම් මුහුදු ගමන් පිළිබඳ තොරතුරු රෙකෝඩණය රජ රසපරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත යවනු ලැබුවා. රසපරීක්ෂකවරයා වෙතින් ඊයේ දැනුම් දී තිබෙනවා එහි දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම රෙකෝඩණය නිෂ්පාදනය කළ සමාගමේ සහය අවශ්‍ය බවට ඒ අනුව එම රෙකෝඩණය නිෂ්පාදනය කළ සිංගප්පූරු නියෝජිත ආයතනයේ සහය ඉදිරියේදී ඒ විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව නවී කපිතාන්වරයා සහ නැවේ මව් සමාගමත් ඒ වගේම නැවී කපිතාන්වරයා සහ කොළඹ පිහිටි දේශීය සමාගමත් අතර ඇති වූ පණිවිඩ පිළිබඳ සංවේදන මේ වන විට විශ්ලේෂණය කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ නැවෙහි කන්ටේනරයක කාන්දුවක් සිදුවීම පිළිබඳ කුමන අවස්ථාවේදී දැනුම් දීමක් කර තිබුණාද, ඒ සම්බන්ධගත ක්‍රියාමාර්ග මොනවාද, මේ කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් තවදුරටත් ප්‍රකාශ සටහන් කිරීමටත් වැඩිදුර විමර්ශන සිදු කිරීමටත් නියමිතව තිබෙනවා. ඒ වගේම මෙහිදී අපගේ නීතිය අනුව සමුද්‍රීය ආරක්ෂණ පනත යටතේ යම් පුද්ගලයෙක් සමුද්‍රය චේතනාන්විතව නැතහොත් නොසැලකිලිමත් අපරීක්ෂාකාරී ක්‍රියාවකින් දූෂණයට ලක් කිරීමක් සිදු කරනවා නම් ඔවුනට අපරාධමය වක්කීමක් සහිතව නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. ඒ සිවිල් අධිකරණයක වන්දි සඳහා පවරන නඩුවට අමතරවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වනු ලබනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය වලට අදාළව සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදු කරනු ලබනවා. ඊයේ දින මීගමුව කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100ක් සමග එක්සැක්කරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු භාරයේ තිබී රුපියල් 50,640ක මුදලක්ද සොයාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කන්කසන්තුරේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු සමග කේරළ ගංජා කිලෝග්‍රෑම් 216ක් පමණ සොයාගෙන තිබෙනවා. එම සැක්කරුවන් සමග අදාළ ගංජා තොගය කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. මීට අමතරව අගුලාන පොලිස් ස්ථානයේ මගින් හෙරොයින් ග්‍රෑම් 50ක් සමග එක්සැක්කරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම හොමාගම් පොලිස් ස්ථානයේ මගින් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග තවත් සැක්කරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව ගල්කිස්ස පොලිසිය විසින් සැක්කරුවෙකු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම මෝදර පොලිස් ස්ථානයේ මගින් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි සැක්කරුවෙක් හෙරොයින් ග්‍රෑම් 6ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා භාරයේ රුපියල් 1,05,000කට ආසන්න මුදලක් තිබූ බවට වාර්තා වෙනවා. ඒ හෙරොයින් ජාවා ආරමින් උපයන ලද මුදල් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අඛණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය වැටලීම් සිදු කරනු ලබනවා. ඔබටත් පුළුවන් ඒ සඳහා දායක වෙන්නට ඔබ කළ යුත්තේ 1997 දුරකථන අංකය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමයි. ඒ වගේම නිරෝධායන කටයුතු සංචරණ සීමා විමසා බැලීම සඳහා මාර්ග බාධක රට පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වන මාර්ග බාධක වලින් නිරෝධායන සංචරණ සීමා පිළිබඳ පුද්ගලින් පරීක්ෂා කිරීම මෙන්ම අනිකුත් කාර්යයන් සම්බන්ධයෙන් එනම් නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් ප්‍රවාහනය සැකකටයුතු පුද්ගලින් පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. ඒ අනුව ඊයේ තෙල්දෙනිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේදී දිගන ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයේ නිලධාරීන් මගින් ජීප් රථයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම ජීප් රථයේ
सिटी पुद्गले कुबारे तिबु गिनी विदेशी राटक निष्पादित पिस्तौलिया एवागेम मिलीमीटर दहाय वर्गे उंड मिलीमीटर नामे वर्गे उंड दहायक सह मैगसीन देखा स्वागन तिबिनवा ये पुद्गलया अतरंगोट गिन तिबिनवा इट अमतरवेम जी प्रति रियदुरुद अतरंगोट गिन तिबिनवा ओन अद दिने तेलदेनिया अधिकारने वेति इदिरिपात किरीमट नियमितय मीट अमतरवे मन्नारम प्रदेशे सिदु करन लद क्षणिक मार्ग बाधकेकदी विसिहविरदि पुद्गलेक अतरंगोट गिन तिबिनवा ओ अतरंगोट गिन तिबेन्ने व्याज नाम देखाक सहितव एवागेम हेंदुनुम पत् अंक देखाक सहितव हेंदुनुम पत् देखाक एकम पुद्गलया संबंधेन भाविता किरीमट अदालवाय ओहु अनिकेकु लेस पेनी सिटीमेन वरदाक सिदु कर तिबेनवा मीट अमतरव कोपाय प्रदेशे मार्ग बाधकेकदी यतुरुपैदियाक परीक्षा किरीमेदी विसिहविरदि पुद्गलेकु अतरंगोट गिन तिबिनवा ओहु पोलिस निलधारीन भाविता करन लांछन भाविता करमिन मे यतुरुपैदिय पदवा ऐति बवटई वार्ता वेन्ने विशेषयेन पोलिस यतुरुपैदियक आकारयट पोलिस लांछनय एहि योदा तिबु बवट सदहन वेनवा एनिसा मार्ग बाधक वलदी अखंडव पुद्गलीन परीक्षा करनवा संचरण सीमा संबंधी पमनक नोवे विनात नीति विरोधी कटित संबंधी निरंतर विमर्शन सिद्धु करनु लबनो एमेन्म ये दिने वाहन संबंधव समीक्षण सिद्धु किरीमेदी बुद्धि निलधारिन विसिन वार्ता कर तिबेनवा विशेषेन्म कोलंब नगरे बस्नाहिर पलाते वागेम लंकावे अनिकुत प्रदेश आश्रितव वाहन वल वर्धनयाक तिबेन बवट मार्गे गमन करन संचरण सीमा बलपैवत्वेन कालपरिच्छेदय तुल गमन कल हैक्के अत्यावश्य सेवा वल वाहन वलट हो रोगीन रगिन यन वाहन वलट पमनाय एसे नोमैति किसीम वाहनयाक धावनीय वीमट हैकियावक नै डिलीवरी सेवा पावत्वागन यामट हैकियावक तिबेनवा अदाल प्रदेश वल ए निसा विशेषयेन्म मे संबंधयेन श्री लंका पोलिसिय अवधानय योमु कर तिबेनवा अद दिनेदी विशेष खंडायम यदवा कोलंब नगरे बस्नाहिर पलाते तेवागेम अनिकुत प्रदेश वलात वाहन परीक्षा किरीमट नियमितव तिबेनवा अत्यावश्य सेवावकट अयति पुद्गलेक नोवेनम एवागेम डिलीवरी सेवा सदा अवसरगत पुद्गलेक नोवेनम एवानी पुद्गलीन संबंधव इता दडिव नीतिय क्रियात्मक किरीमट श्रीलंका पोलिसिय बलापोरोत्तु वेनवा एम वाहन पोलिसियट बारेट गैनीमटत अदाल पुद्गलीन अतरंगुट गैनीमटत एम पुद्गलीन समग वाहन अधिकारिणे वेत इदिरिपत् किरीमटत कटयुतु करनु लबनवा एनिसा ओब अत्यावश्य सेवावक सामाजिकयेकु नोवेनम ओब निवसेयेम रैंदी सिटिय यतुयि किसिम हेतुवक मत ओब पिटतट पैमिनीनट एपा एसे पैमिनी होत निरोधायन रीतियन यटते ओबटत ओब पैमिनी वाहने संबंधेनुत क्रिया किरीमट सिदु वेनवा एनिसा निरंतरयेन्म निवसे रैंदी सिटिन्न अद दिने सिट इदिरि दिन हयक काले तुल मे संबंधेन अखंड मेहेयुम क्रियात्मक किरीमट श्रीलंका पोलिसिय बलापोरोत्तु वेनवा।